විදුෂි රංගපෑම අතහැරලා එකපාරටම ලංකාවෙන් ගියේ ඇයි? ඇයි කුඩා කල පටන් කලාවට සම්බන්ධ වූ තැනැත්තියක්. පසු කාලීනව වෙළඳ දැන්වීම් රංගනය, නිරූපණ ශේෂ්ත්‍රය ආදී විවිධ ශේෂ්ත්‍රයන් ඔස්සේ රසික හදවත් දිනාගත් ඇය නමින් විදුෂි උත්තරා. මේ වෙන විට දී විවාහයෙන් පසුව කලාව තුලින් තරමක් ඈත්ව විදේශගතව කාලය ගත කරන ඇය පසුගිය සතියන්ද පුවත්පතකට මෙසේ පවසලා තිබුණා. කොහොමද ඉතින් ජීවිතය? වරදක් නැහැ, හොඳින් ඉන්නවා. විදුෂි දැන් වැඩිය පේන්නේ නැහැ නේද? ඔහු ඇත්තටම මාව දැන් වැඩිය පේන්නේ නැත්තේ මම දැන් ලංකාවේ නොවේ ඉන්නේ. විවාහය නිසාද විදුෂි කලාවෙන් ඈත් වුණේ? ඇත්තටම ඔව්. ඒ නිසා කලාවෙන් ඈත් වෙන්න සිදු වුණා. ඔබ අවසන් වරට සම්බන්ධ වූ නිර්මාණ මතක් කළොත් ලාංසුපති නියෝ, නිරෝෂා, කිස් ටෙලිඩ්‍රාමා එක සහ ඇය කියන ටෙලි නාට්‍යවලට මම අවසන් වරට සම්බන්ධ වුණා. ඊට අමතරව පොය දින ඒකාංගික ටෙලි නාට්‍ය ආදී නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායක වුණා. විදුෂි කොහොමද කලාවට සම්බන්ධ වුණේ? මං කොඩා කාලයේදී විවිධ ළමා වැඩසටහන් වලින් සම්බන්ධ වුණා. ඊන අනතුරුව කලාවෙන් ටික කාලයක් ඈත් වෙලා ඉඳලා නැවත මම කලාවට එකතු වුණේ 2017 වර්ෂයේදී පමණ. දෙවෙනි ඉනිම ඔබගේ කලා ජීවිතය හැරවීම ලක්ෂ්‍යයක් නේද? ඇත්තටම ඔව්. ඒ වගේම විදුෂි උත්තරා කියන මාව රසිකයන් හොඳින්ම හඳුනගත්තේ දෙරණ නාලිකාවේ විකාශනය වෙන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය තුලින් තමයි. එහි මම නිරූපණය කළේ මල්කි කියන පාසල් යන තරුණියකගේ චරිතය. මල්කිගේ චරිතයට ලැබුණු ප්‍රතිචාරත් සමග දිගටම ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න මට ආරාධනා ලැබුණා. ඒත් සමග මට කලාව තුළ අවුරුදු 3ක පමණ කාලයක් රැඳී සිටින අවස්ථාව ලැබුණා. මගේ හිතේ තෙම ගෞරවය හැමදාම දෙවෙනි ඉනිමට ලැබෙනවා. ඇත්තරම දෙවෙනි ඉනිමේ මල්කිගේ චරිතය මගේ කලා ජීවිතය හැරියුම් ලක්ෂ්‍යය කියලා කියන්න පුළුවන්. විදුෂි ලංකාවෙන් යන්න විශේෂ හේතුවක් තිබෙනවද? ඇත්තරම මම ලංකාවෙන් ගියේ මගේ හස්බන්ඩ් නිසා. එයාගේ රැකියාවේ ට්‍රෙනිට් එකක් නිසා තමයි අපි මෙහෙට ආවේ. ඒ කියන්නේ නැවත ලංකාවට එන බලාපොරොත්තුවක් නැද්ද? මෙහෙමයි. ඇත්තරම දැනට හරි තීරණයක් නැහැ ආපසු ලංකාවට නැවත එනවද නැද්ද කියලා. විදුෂි සම්බන්ධ වුණ නිරාශා ටෙලි නාට්‍ය ගැනත් මතක් නොකරම බැහැ නේද? ඔව්, නිරාශා ටෙලි නාට්‍යයටත් මට හොඳ ප්‍රතිචාර ලැබුණා. එයත් ඇත්තටම මං හරි ආසාවෙන් රඟපාපු චරිතයක්. මොකද එහි මගේ පෙම්වතාගේ චරිතයට පණ පෙව්වේ මාධව විජේසිංහ අයියා. ඔහුව මම කුඩා කාලේ ඉඳලම දන්නවා. ඒකත් සමග ඔහු මට සහෝදරයෙක් වගේ. ඒ නිසාම ඔහුත් සමග පෙම් සම්මතදා ඉතාම සැහැල්ලුවෙන් ඉදිරිපත් කරන්න හැකි වුණා. ඒ හේතුව මත මං හරි සතුටින් මේ චරිතය නිරූපණය කළා. ඇය ටෙලි නාට්‍ය ඍතු කියන ටිකක් නපුරු චරිතයක් නේද? ඇත්තටම ඇය ටෙලි නාට්‍ය ඍතුගේ චරිතය ටිකක් නෙමෙයි, ගොඩක් නපුරු චරිතයක්. මගේ අම්මා මගේ ඒ චරිතය නැරඹුයි හරිම තරහින්. ඇයි මට කියලා තියෙනවා ඍතු මගේ ළමයෙක් වුණා නම් මම මොනව කරයිද දන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් වෙන කිසිම ටෙලි නාට්‍යයකට ලැබුණ නැතරම් ගොඩක් ප්‍රතිචාරය මේ චරිතයට ලැබුණා. YouTube කමෙන්ට්ස් වලින් පාර යන එන විටදී පවා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ඍතුගේ චරිතයට ලැබුණා. ඒ වගේම දෙවෙනි ඉනිමේ මල්කිගේ චරිතයෙන් පසුව මට වැඩිම ප්‍රතිචාර ලැබුණේ ඇය ටෙලි නාට්‍ය ඍතුගේ චරිතයට බවත් කිය යුතුමයි. එතරම් ප්‍රතිචාර ලැබුණු චරිතයක් අතර මගදී අතහැර දැමීම ගැන දුකක් නැද්ද? ඇත්තටම මට ගොඩක් දුක හිතුණා. ඒ දැනුණු දුක මෙපමණයි කියලා නිම කරන්න බෑ. මම මේ චරිතේ නිවත් වෙනවා කියලා අධ්‍යක්ෂකතුමාට පවසන විටදී පවා මෙතරම් දුකක් ඇති වෙයි කියලා හිතුවේ නැහැ. නමුත් අන්තිම චවනිකාව අලුතින් චරිතය බාර ගන්න කෙනාට චරිතය බාර දීමට අවශ්‍ය කාර්යයට අපි පොඩි කොටසක් වෙනමම රූගත කළා. ඒ මොහොතේ දැනුණු දුක ගැන වචනයකින් විස්තර කරන්න අමාරුයි. ඒ තරම්ම මම ඇය ටෙලි නාට්‍යයට හරිම ආදරේ සහ ආසයි. ඍතු කියන චරිතය මගදී අතාරින්නට සිදුවීම ගැන මට තාම ලෝභයි. කිස් ටෙලි නාට්‍යයත් ප්‍රේක්ෂකීන් ආදරෙන් වැළඳගත් නිර්මාණයක්. අපි ඒ ගැනත් කියමු. එහි අධ්‍යක්ෂක ශිවගුරු නාදන් මාමට සහ එහි නිෂ්පාදික ආශා එදිරිසිංහ අක්කට මම මේ අවස්ථාවේ ගොඩක් ස්තුතිවන්ත වෙනවා මට ඒ අවස්ථාව ලබා දුන්නට. මොකද ඒ වෙනකොටත් මම ලංකාවෙන් යන්න තීරණය කළ තිබුණේ. ඉතින් මාව නාට්‍යයට ගත්තොත් මම ලංකාවෙන් යන්න පෙර මුළු නාට්‍යම රූගත කරලා ඉවර කළ යුතුයි කියන අභියෝගයට මුණ දීමට ඔවුන්ට සිදු වුණා. ඇත්තටම මම වෙඩුවෙන් ඔවුන් එම අභියෝගය බාරගත්තා. ඉතින් ඒ වෙනුවෙන් මං හැමදාමත් ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. විදුෂි වැඩිපුරම කැමති වෙළඳ දැන්වීම් රංගනයටද නැතිනම් නිරූපණයටද? ඇත්තටම මම වෙළඳ දැන්වීම් රාශියකට රංගනයෙන් සම්බන්ධ වුණා. ඉතින් නිරූපණ කටයුතු සහ වෙළඳ දැන්වීම් වල රංගනය කියන දෙක අතරින් මම වැඩිපුරම කැමති වෙළඳ දැන්වීම් නිරූපණයට තමයි. විදුෂිට සිනමාවට සම්බන්ධ වෙන අවස්ථාව ලැබුණේ නැද්ද? සිනමාවටත් සම්බන්ධ වෙන ආරාධනා ලැබුණා. විවිධ හේතුන් මත ඒ අවස්ථාවන් මට මගහැරුණා. ඒ නිසා සිනමාවට සම්බන්ධ වෙන්න බැරි වුණා. පාසල් කාලේ සහ පවුලේ විස්තර මතක් කළොත් මම ඉතාම ලස්සන සුන්දර ළමා කාලයක් ගත කළ කෙනෙක්. මගේ පවුලේ ඉන්නේ අම්මා තාත්තා අක්කි මම. දැන් මගේ මහත්තයා ඉන්නවා. ඉතින් දැන් මම ඒ අයත් සමග ඉතාම සතුටින් ජීවිතය ගත කරනවා. අවසාන වශයෙන් අනාගත බලාපොරොත්තු ගැනත් කියමු. මම ලොකුවට බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන කෙනෙක් නොවේ. මොකද බලාපොරොත්තු කඩ වුණාම අපට දුක හිතෙනවා කියන එක මම තේරුම් අරගෙන ඉන්නේ. මේ ජීවිතේදී අපට හෙට වෙද්දි මොනවා වේවි කියලා කියන්න දන්නේ නැහැ. මම රංගනයට සම්බන්ධ වුණාට පසුව
මෙහෙම රටින් පිට වෙන්න වෙයි කියලා හිතුවෙත් නැහැනේ. ඒ දේවල් නිසා මගේ ළඟ ලොකු බලාපොරොත්තු නැහැ. යන විදිහට සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තමයි බලාපොරොත්තුව.